ඇග්‍රහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඔබතුමාට නිවේදනය කළා ඊයේ නැහැ. අපි යම් දේශපාලන වැඩක් සංවිධානය කරනවා. ජනාධිපතිතුමාව මුණගැහෙන්න ගෝල් පේසයට යනවා. ඒක තියෙන්නේ ලබන බදාදා හිටෙන මේ අනිත්‍යම්. ඉතින් 9 වෙනකොට සියලු දෙනාට මෙන්න කියලා මම ආරාධනා කරනවා. එක්කෙනෙක් පුළුවන් නම් තව දෙන්නෙක් පිටතින්. තව තීරවතර දීලා දෙන්නේ. එන අපි සංගමය ඇතුළ ඉන්න කට්ටියට පිට දෙවතර ඉදිරියට දෙන්නේ කිරිට කිරිට කරගෙන එන්න බදා දුවේ 9 වෙනකොට මේක මම අර හැම වෙලෙම කියනවා වගේ ඡන්දෙ ගන්න නෙමෙයි අවශ්‍ය ඡන්දෙ ඔයගොල්ලෝ දෙන එකකට දී ගන්න කියන කිසි ගැටලුවක් නැහැ. නමුත් වර්තමාන ජනාධිපති රණවීර වික්‍රමසිංහ අපිට යම් යම් උදව් කරලා තියෙනවා. අපි එකට කෙලෙහි ගුණ සලකන්න තමයි තමා මුණ ගැහෙන්නේ. ඒ වගේම යම් ස්ටිකර් ව්‍යාපාරයක් යනවා පුළුවන් ශ්‍රී ලංකා ඉර ජාතික පොඩි අතට ස්ටිකර් කලවනවා ඔබලගේ ටීවී එක ගලව ගන්න. ඒවට පාඩු වෙන්නේ නැහැ. දැනීමක් ඔගොල්ලෝ අරගෙන ගියේ ගියාට ඒකට යම් ඔගොල්ලන්ට යම් දෙයක් ලැබෙයි. ඒක පැය ගන්නත් ඔගොල්ලෝ එතන පැය දෙක තුනක් විතර වගේ ඉන්න වෙනවා. ඒ සියලු දේවල් වලට ඔගොල්ලන්ට පාඩු නොවන විදියට වරප්‍රසාදයක් වරදානයක් ලැබෙයි. එතකොට ඒ පාඩු නොවන විදියට වරදාන වරප්‍රසාදයක් ලැබෙයි. දැන් අද වෙනකොට අපිට දැනගන්න ලැබිලා තියෙනවා ඒ ස්ටිකර් එක වෙනුවෙන් රුපියල් 2500ක් දෙනවයි කියලා. මේවා සමාජයේ හංගන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. හරිද? මේ මිනිස්සු මහා මෝඩ තකතිරුවෝ මේ ඇවිල්ලා මේ වගේ ප්‍රසිද්ධ ගෲප් වලට දාලා ජනාධිපතිතුමා වෙනුවෙන් කරන වැඩේට ස්ටිකර් එකක් ගහලා මේම වරදාන වරප්‍රසාදයක් දෙනවයි කියලා කියන්න තරම් මේගොල්ලෝ කොයිතරම් අඳබාලයෝද? අද මුළු මහත් තීරෝද රට මේ සමාජයේම කතා කරනවා මේගොල්ලොන්ගේ මේ ගොබ්බ වැඩේ. හරි. ඉතින් මේවා අපි නෙමේ ප්‍රසිද්ධ කරලා තියෙන්නේ, මේගොල්ලෝ විසින්මයි ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. එහෙම ප්‍රසිද්ධ කරලා තමයි අද ගෝල් ෆේස් එකට ওই සෙනග ඇද්දගෙන තියෙන්නේ. නැතිබෙරි අපේ රියදුරන් ඒ 2500 ගන්න ගිහිල්ලා තියෙනවා. කන්ඩිෂන් එකකුත් දාලා තියෙනවා ජනාධිපතිවරණේ ඉවරනකම් දවස් 20ක් ඒ ස්ටිකර් එක ගලවන්න බෑ 2500 ප්‍රබලත්වයේ තියාගන්න ඕනේ කියන එක. ඉතින් හරි සෝචනීයයි. මෙහෙම දේශපාලනයක් අපි මීට ඉස්සෙල්ලා දැක්කේ නෑ. ඒ කියන්නේ අපි දන්නවා, ඒ කියන්නේ මේක හංගන දෙයක් නෑනේ. මේ රටේ දේශපාලඥයෝ මේ කරන කාර්යය ඇතුලේ හැම පාරම හැමදාම මහමැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද ප්‍රාදේශීය මැතිවරණයක්ද ඔක්කොම කොයි කොයි ගාරියන් මොන හරි ජරාවල් දීලානේ වැඩේ කරගන්නේ. ඔය නෑ කිව්වට හැම පක්ෂෙම හැම දේශපාලන කඳුරකම එහෙම තමයි. හරි. එහෙම ප්‍රසිද්ධියක්නේ ගන්නෙ. නමුත් මෙහෙම ප්‍රසිද්ධි කරලා වැඩේ කරාම අගෞරවටපත් වෙන්නේ අර මේ අවුරුදු දෙකක් රට ආරක්ෂා කරපු ජනාධිපතිතුමාම තමයි. ඒ නිසා ඒ බ්ලේම් එක මේ වගේ මේ මෝඩයෝ දාගෙන දේශපාලනය කරන්න එපයි කියලා අපි ඒ මිනිසුන් මේ ඔය රවි කරුණානායක පදනමෙන් තමයි මේ වැඩේ කරගෙන යන්නේ මං හිතන විදිහට. මොකද රවි කරුණානායක පදනමත් එක්ක තමයි මේගොල්ලෝ ඉන්නේ. ඔය ලලිත් ධර්මසේකර කියන ත්‍රිවිල් සංගම් වල සභාපති කියන පුද්ගලයාත් විවිධ කාලවලදී යා එහෙට මෙහෙට පණින කෙනෙක්. ඒ මිනිහත් මේ වැඩේට ඉන්නවා. ඒ නිසා මේගොල්ලෝ තමයි මේකේ බ්ලේම් එක ගන්න ඕනේ. හරි. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම මේවා හොයලා බලලා නිසි තැන නිසි දේවල් කරන්න ජනාධිපතිතුමා මේ වගේ ගොබ්බ පිරිස් දාගෙන දේශපාලනය කරන්න ගිහිල්ලා ඔබතුමාට තියෙන ඡන්ද ටිකක් නැති වෙන තත්ත්වයක් තමයි අද උදා වෙලා තියෙන්නේ කියන එක නම් අපි පැහැදිලිවම කියන්න ඕනේ. ඔව්, ඉතින් අපි ළඟ තියෙනවා. මොකද ඒව අවශ්‍ය වුණොත් දෙන්න පුළුවන්. මොකද අපේ හිත අපේ හිත මිතුරුවම දීලා තියෙන්නේ. මොකද එහෙම දාන්න ගියොතින් එහෙම මොකද ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද අපේ හිතවත්කමටනේ ඒව යවන්නේ. යම් නීතිමය පැත්තකට ගියොත් අපිට ඒව පෙන්වන්න පුළුවන්. නෑ, වීඩියෝ දර්ශන නම් තාම අපිට ලැබිලා නෑ. හඬපට තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒවා යම් කවුරු හරි නීතිය මගින් ඒවා ඔප්පු කරන්න කිව්වොත් අපි දෙන්න ලෑස්ති. ඒක කිසි ප්‍රශ්නයක් නෑ.
ඔවට කියන්නේ අර අපේ සමාජ භාෂාවෙන් කතා කරන්නේ කුණුහරුප කතා කියලා. ඒව තමයි කියන්න තියෙන්නේ. මොකද මේ රටේ පළවෙනියෙන්ම ඔය ඇප් හරහා දුවන්න ආපු ආයතනය ගොඩනැගුවේ මෙන්න මේ සංගමය. ඒ සංගමය ගොඩනැගුවේ අපේ රියදුරන්ට යහපතක් වෙනවා ඇති කියන පරමාර්ථ හිතට අරගෙන අපි ගොඩක් අපි තමයි මේ ආයතනය මේ ලංකාවේ පැල කරේ. නමුත් කියන්න කනගාටුයි තනිකරම අද ලංකාවේ ඇප් ආයතන වලින් ටැක්සි ආයතන වලින් සදාචාරයක් නැති විදියට ගසා කරන ආයතනයක් තමයි ඔය අනුරු කුමාර දිසානායකත් එක්ක ගිහිල්ලා මේ කතා කරන ආයතනය. එතන බලන්න අර මේ මේ ස්මාර්ට් විදියට ඒගොල්ලෝ පත්තු කරන්නේ අමුතු જાතියේ පොල් තෙල් පහනක්නේ. කෑලි 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 කැඩිච්ච පොල් තෙල් පහනක් මූට්ටු කර කර මූට්ටු කර කර තමයි ස්මාර්ට් විදියට හදන්නේ. ඒක ඒගොල්ලන්ට ස්මාර්ට් වුණාට ජන විවහාරෙම ජන සමාජෙම තියෙන්නේ කැඩුන බඳුන් කැඩුනම තමයි. ආයි ඒවා මොන જાතියේ පූට්ටු කරත් පූට්ටු වෙන්නේ නැහැ. තීරෝදරත රීදුරන් මේ වෙනකොට තාක්ෂණය හරහා අතිශයින්ම ගසා කන ආයතනයක් තමයි ඔය ආයතනය. ඕන නමත් කියන්න. හරි, ගසා කන ආයතනයක් තමයි අනුරු කුමාර දිසානායකත් එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා අනුරු කුමාර දිසානායකලා ඉස්සෙල්ලා හොයලා බලන්න ඕනේ. ඒගොල්ලෝ සමාජ වෙනුවෙන් මහා ලොකු මේ සමාජ වෙනුවෙන් කටයුතු කරන මේ ගසා කන කම්පැනියක් දාගෙන මොකද්ද කරන්නේ කියන එක අපිට මා විශාල කතන්දරයක්. තාක්ෂණයේ වාසිය එහෙම් පිටින්ම අරගෙන තියෙන්නේ ඔය පජාත කම්පැනි. අපි පටන් ගන්නකොට ඔය ආයතනයේ හිටියේ 12 දෙනයි. අපි අයින් වෙනකොට 127 දෙනයි. දැන් ලංකාවේ බිලියනස්ලා වෙලා තියෙනවා. තීරෝදරත රියදුරන්ගේ දහඩිය මහන්සියෙන්. දහඩිය මහන්සියෙන් තමයි ඒ අය බිලියනස්ලා වෙලා සුරසැප විඳින්නේ. අර රියදුරන්ට කිසිම හවුවරණ පහසුකමක් නැහැ. තීරෝදරත රියදුරන් පිළිබඳ වගකීමක් වගවීමක් නැහැ. ඒ අයගේ සුඛ විහරණය වෙනුවෙන් ඔය දේශපාලන වෙනුවෙන් බිලියන ගණන් වියදම් කරන්න ඒගොල්ලන්ට සල්ලි තියෙනවා. කැතයි, නින්දිතයි, අශීලාචාරයි. ඒ නිසා අනුරු කුමාර දිසානායක මහත්තයලත් මහා ලොකුට කතා කරාට ලංකාවේ ගසා කණේ උන්ත් එක්කම තමයි එකතු වෙලා තියෙන්නේ කියන එක තමයි කියන්න තියෙන්නේ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.